vele sulenge sirunu susume aturak netiu mahavan metti vielunu kandule matu karadesi rantili vevatai dire ran kot mudune mini katrendune mini kat hadune kalugal sevane del ven turupane e gan andure biyano de ipadunu premaya tahantino peeni usmiti kamlanga latavul pamani navatuma divigamani amanai maim nobalan කැමැත්තකින් නෙමෙයි. අපි පිළිකුල් කරන තැනක් බව දැන දැන මං කොහොමද එතනට යන්නේ? කාරි නැහැ ඉතින් බලව්වේ ආයෙ පාඩමක් ඉගෙන ගත්තා නම්. ඒකෙන් උනේ මිනිස්සුන්ගේ වෛර තවත් වැඩි වෙච්ච එක. ආරච්චි උන්නාන්සේ විදහාම්දුරවලට ගරු කරන අපේ කගේ හම්දුරුවගේ අත් උදව්වටනේ ආ මායි පුතේ ආයේ තේ පැත්‍ර නොගිහින් මගහැරලා ඉඳ බලාපන්කෝ ඇත්තටම අපි කවුද මකර දෙ මිනිස්සු අපිට මගටියක් කරන්නේ අපි ජීවත් වෙන්නේ මිනිසුන්ගේ ඉඳුල් වලින් ඒ මිනිස්සු ඇඳලා අයින් කරන රෙදිපිලි පාංකට තමයි අපි අඳින්නේ. අදටත් අපි වැටිලා ඉන්නේ මිනිසුන්ගේ ඉඩම් වල. එහෙව් එකේ අපි මේ මිනිසුන්ට පයට පැවිච්ච දූවිල්ලක් ගන්නයි. අපිට මෙහෙම කරන්නේ ඒ මිනිසුන්ගේ කිලිටු හොදන නිසා නම්. මක්කද අපිට බැරි වෙන රස්සාවක් හොයාගන්න. කවුද ඒකට ඉඩ දෙන්නේ? කවුද අපිට රස්සාවල් දෙන්නේ? අපි මොනවද දන්නේ? දාස අයියන්ට පන්සලේ හාමුදුරු අකුරු සාත්‍තරේ කියා දීලා තියෙනවා. ලියුම් කියුම් වැඩ ටික වුණත් දාස අයියන්ට කරන්න බැරි කමක් නැහනේ. ඕවා දැනගත්තොත් හාමුදුරුවන්ට පන්සලෙත් ඉන්න දෙතුයි. අපි දාස මල්ලේ රස්සාවල් හොයනවා තියා. අපිට උරුම මේ රස්සාව තමයි. හිටිල්ලකො. මං කාටද නිකක් ලෑස්ති කරන්න. දාසමලේ. අද අපි ටිකක් දුර ගමනක් යන්න කියලා.
කොහෙද යන්නේ මේ මේ දෙනට ඉක්මනින්ම ධන සම්පත්තියක් ලැබෙන්න කියලා ගල් කඩවල දේවාලය යනවා බාරයක් වෙන්න එන අද වෙන්න බැරිවි හිට තමයි එන්නේ මලේ උඹට පුළුවන් නම් අතරයට අපි ගෙවල් පැත්ත පොඩ්ඩක් බලපන් ආදේශලම් දලාලගේ කුරහන් ගෝණි තුන හතරක් තියෙනවා ගේ ඇතුලේ හැන්දගොරේ අපි අම්මත් මේ පැත්තේ නැන්දට බැරි ඇති මීන් මං ගෙවල් පැත්ත බලන්න හොඳා මලේ දාසයි අඬිත් එන්නකෝ අපිත් එක්ක යන්න අංගියම කවුද ගෙවල් බලාගන්න ගෙවල් බලා ගන්නවට වැඩිය වටිනවනේ වප්පියෝ බලා ගන්න එක අපි තට්ටුවක් දැම්මොත් තමයි කට්ටිය බය වෙන්නේ. ඒ සමහරු අද්දකින් ඔසවගෙන සැතපුම් ගාණක් කරන්ගෙත් කට්ටියට ගාණක්වත් නැහැ. ඔය ඉතින් මම විහිළුවක් නෙගරේ. තාමත් ඔයගෙන දුකින් දිනි මුතු. මට දුක මන් නිසා දාසට වෙච්ච දේවල් ගැන. එතකොට ආරච්චි මාමගේ කකුල ගැටුණ එක ගැන ඔයාට ගාණක්වත් නැහැ.
දාස නොහිටින්න මම මිලහකටත් පොළවේ යට. ඔයාට ගොඩාරියක් බය හිතෙන්නේ නැති නේද මුතු? මගේ ජීවිතේ මතක ඇති කාලෙ වෙච්ච හුඟාවක් දේවල් එක දිගට මතක් වෙන්න ගත්තා. දෙයනේ එළෝ යන්න උන්න මෙන්න නිඳලා තියෙන්නේ. මට සිහියෙද්දි මං හිටියේ වැයකන්දේ. මං ඇස්සරිනකොට දාස මන් දිහා බය වෙලා වගේ බලන් හිටියා. දාස වාගේ ජීවිතේ බේරගත්ත එක ඇත්ත මුතු. ඒ දාස හිතේ හැටියට ඔයාව ඔසවගෙන අරන් ආපු එකනේ මුළු ගමම කතා වෙන්නේ. මට සිහි කල්පනාව තිබ්බට කුසුම් මගේ මුළු ඇඟුම් පන්නේති වෙලා වගේ තිබුණේ. අපුලක් තනුන් නැද්ද හැම කෙනෙක් ඔසවගෙන යද්දි? ඉස්සර මට මේ මිනිස්සු ගැන තිබ්බ පහත් හැඟීමක්. දාස මගේ ජීවිතේ බේරගත්තට පස්සේ මගේ හිතේ තිබ්බේ පහත් හැඟීම නැති වෙලා ගියා. මට ඒ කතාව නම් ඉච්චර ඇල්ලුවේ නෑ මුතු. ওই ජීවිතුවට හිටියට ওই මිනිස්සු රෙදි අපුල්ලන ඈයෝ. මට තාමත් හිතාගන්න බැරි දාස කොහොමද එච්චර ඉක්මනට වැය මැදට ආවේ කියලා. මුතු උරුපදින වෙලාවට දාස වැව පැත්තේ කැරකෙනවලු. මොකද කියන්නේ බා? බොරු නෙමෙයි. දැකපු කෙනෙක් අපේ අම්මට දොඩාපා තියෙන්නේ. දැන් ඉතින් මිනිස්සු එක එක කතා හදයි. මම නම් හිතන්නේ කොහොම වුණත් ඔයා ওই කතාව බලාවේ කාටවත් කනට වැටෙන්න තියන්න එපා. ආරච්චි මාමා මේක දැනගත්තොත් එහෙම දාසව ගෙනල්ලා දාසගේ හැම ගලවයි. මට මහන්සි නෙව. ඩිංගිත්තක් ඉඳලා යමුද? හොඳ. ඔයයි ලගේ මූණ නම් මහන්සි පාටක් ඇත්තම නැතුව. මම මේව කෙරෙහි ලොකු විශ්වාසයක් නැති වුණාට අද මම මේ ගමනාවේ ලොකු විශ්වාසයක් ඇතුවයි සීලා. මාත් ආවේ ලොකු විශ්වාසකින්. අපිට ඉක්මනටම දරු පෙටියක් ලැබේ සීලා. ඊට පස්සේ ඉතින් අපේ ජීවිත මොන තරම් නම් වෙනස් වෙයිද? මොනව නැතත් අපේ අම්මගෙන් ඇනුම් පදනහා කනක් ඇවිල්ලා ඔයිට ඉන්ට හැකිවේ. ඊට පස්සේ ඉතින් තියෙන දෙයක් කාලා ඇඳලා දරු පැටියවත් හදාගෙන සතුටින් ඉන්න හැකිවි. ඔයයි ලගේ අම්මගේ දුක් ගැන විල්ලත් සාදාන්නයි නව. අපේ අම්මට ඉන්නත් මං විතරයි නව. ඇත් ආස ඇතුවේ දරු මුණුපුරේ දකින්ට. දෙයියෝ අපේ මූණ බලයි. අපි දෙයියන්ට බාර වෙමු. තුන් දොහකින් දරුවා තරම් දේවාලට එනවා කියලා. නිකම්ම නෙවෙයි.
පළතුරු කැවිලි ටිකකුත් එක්කම. ඒක හොඳා. මොකෑ? දෙන්න මෙතන නවතින දදහස. බලන්නකො. අපිට වඩා මෙයාට නෙව හදිස්සි. අනේ මට ඇති හදිස්සියක් නැතුව. මම මගේ අදහස ඩිංග ඩිංග ඉෂ්ට කරගන්නවා. ඔය කිව්වට මෙයාටත් මක්කහරි කාරණාවක් ඇතිනව ඉෂ්ට කරගන්න. මගාඩත් ඔය ඉෂ්ට සිද්ධ කරගන්න බලාපොරොත්තු ඕන තරම් ඇතිවනව ඈ. එහෙම කාරණාවක් තියේනම් දෙයියන්ට මත්තෙන් ඔන් මට කියන්න වෙයි. අක්කණ්ඩිට සමය. කැබලමු තාමසුරංගු. භූමි තෙල් ගේන එක පැත්තකට දාලා ඔක ගුණවතිය බලන්න යන්නේ නැති. ඔක එච්චරම මං ගැන අවතක්සේරෝ හිතුව වෙන්න බෑ. ආ, අවෙන්නේ. අම්මා. වහන් කරගෙන යන්නවට පළක් වෙන්නේ නැහැ මහත්තයා. පළක් වෙන්නේ නැ කිව්වේ? උන් දෙනාම දුර ගමනක් ගොහින්දු. මහ උන් දැත් 16 ලගේ ගෙදරලු. මේ කවුරුත් නැහැ. බොහොමද ඒක දන්නේ? ගුණවතියා වැව් බෙම්මෙදි හම්බ වෙලා කිව්වේ. අන්න රොබට් මහත්තයා මං කිව්වේ. මේක උනංගු වෙන්න කාරණා ගුණවති මරන්නේ කියලා. කවුරු ගෙදර නැත්තම් ගෙඩගෙන ඉඳලා බලන්න නෑ නෝවේ. එහෙනම් තුන්දෙනෙක්ක කීවේ නවරත්නේ උගේ ගෑණී අම්මා යරුණාම වෙන කවුද? ඒයි නවරත්නේ යගේ නෑ නන්දි. ඒ කවුද බොලේ? මං දැකලා නෑ නෝ. බලන්න එපාය මේ අලුත ඇවිල්ලා තියෙන. රොබට් මහත්තයා දැක්කොතින් ඉන් තේරෙවෙම වලව්වි කුමාරිහාමි කෙනෙක් කියලා රැවටෙනවා. අම්මපා ඒක ඒ තරමට හැඩට ඉන්නවද? මේ මක්ක කතා කරන්න වෙයි. යමල යන්න. හෙට රැට වැඩේ කරු. අන්න කවුද මේ පැතරේ? ඌ ඇතුළට ගියා අපි දැයියා. කොහෙ යන්නේ බල? මොකිට බා? ඉතර කවුරුත් නැති එකේ. ඉතර මුරකාරය ඉන්න වෙලාවෙ ගිනි තියලා දාමු. එතකොට අපි ගේ ගිනි තියනවා. වෙන්න තියෙන හොඳම දේ අද සිද්ධ වෙයි බල. එහෙනම් අපි එක කරලා දාමු. කලබල නොවෙ මං කෙනේ ඉතර කොරහල්ලා. හොඳට නින්ද යනකන් ඉඳලා ගෙට ගිනි දිලා දාමු.
කැවිලි හදන්නේ ඉතින් රම්මැණිකේ බලන් දෙන මනමාලයට පිළිගන්නන්නේ. ඉතින් යා මහන්සි වුණාම මොකද වෙන්නේ? අනේ අමිමි මට නම් මේ දවස් ටිකේ කිසිම වැඩක් පවරන්න එපා. මොකද මේ මිනිස්සේනේ වලවි කුමාරි හාමි කෙනෙක් බලන්නේ මිසක් මෙහෙකාරියක් බලන්නේ නෙවෙයිනේ. ඔය විදිහට ඉතින් කී පාරක් මනමාලය ආවද? ඒ හැම එකේම මොනවා හරි අදකු දෙයක් දකින්වන්නේ. අපිට ඉතින් මොනවෙන් අඩුවද? අනික ඉතින් මං එහෙම ආවට ගියාට කායකවත් යන්න ඕන කෙනෙක් නෙවෙයිනේ. අපෝයෝ. කල වයසත් ජීවෙනවද? හරිනම් දැන් මුතු දීග දෙන්නත් ඕනේ. අනේ මාව නම් කාටවත් දෙන්න එපා. එයාව කැඳගෙන යන කෙනෙක් ඉන්නේ? නෑ නෑ නෑ. මාව කැඳගෙන යන කවුරුත් නෑ. රොබර්ට් පුතා මෙහෙ යන්නේ ඉන්නේ මුතු ගැන බලාපොරොත්තු තියාගෙන. තාත්තත් මනාපයි මයි හිතේ. මම නම් මනාප නෑ. ඔන්න දැන් මේ කිව්වා. මොකද රොබර්ට් ගේ තියෙන අඩුපාඩු? අලස මැසිනා නේම. මට ඔය නෑකම්වලි වැඩක් නෑ. අම්මේ. මෙයයි කියන දේවල් අහන්න යන්න එපා. රොබර්ට් කියන්නේ මොන තරම් හොඳ කෙනෙක්ද? අර නවරත්න එක්කත් පැලුණා අපි නිසා. එච්චර හොඳයි නං කසාද බඳ ගන්න එකනේ තියෙන්නේ මට කියන්න මොකද ඔබ කිව්වේ අම්මේ නවත්තන්න කිව්වේ දෙන්නටම පිනේද ළමිසියෝ දෙන්නේ කැචිදෙන හැටි මයියලා නිදා ගන්න ඉදිමන් එක මගේ රූපේ තරම් හොඳයි දාන්නකො තුන් වතාව බෙහෙත් බඳිනකොට ආරච්චි මාත්‍යයට පය බිම ගහලා අඩිය තියන්න පුළුවන් වෙයි. එහෙමයි හාමුදුරනේ. අනිත් දවසේ එනකොට බෙහෙත් බඩුව ගැත් සූදානම් කරන්න තියෙනවා. මං සේදිරිෂ්ඨ සම්පූර්ණ විස්තර කියලායි තියෙන්නේ. අපි සූදානම් කරලා තියෙනවා හාමුදුරනේ. මේ ගිලම්පස ටිකක් සූදානම් කරලා තියෙන්නේ වළඳලා ගියා නම්. අපි දෙන්නටමද? කමන්න කමන්න අපි පන්සලට ගිහිල්ලා කහට කෝප්පයක් වුණා මේ නෑ හම්දුරනේ මං අරන් එන්නම් ආ පුතු අර පුටුවට පිරුවට යත්තාන මුතුමණික ඇමින්න කොහොම හිටියනම් තමුන්ගේ ජීවිතේ බේරගත්ත කෙනාගෙන මුතුමණික හිතන්නේ වලව්ගේ අනිත් අයත් හිතන ආකාරයටමද අනුන්ගේ ජීවිතය බේරගන්න වතුරට පනිනවා කියන්නේ තමුන්ගේ ජීවිතේ පරදුවට තියන එක මුතුමණිකේ දාසට ණයගැති මං එක දන්නවා හාමුදුරනේ මං නිසා දාසට වෙච්ච හැම දෙයකටම මං සමාව ඉල්ලනවා මුතුමැණික යති මට වැරද්දක් උනේ නැහෙනි සමාව ඉල්ලන්න සමාව ඉල්ලනවා කියන්නේ උතුම් ගුණධර්මයක් ලොකු මැණිකට කියන්න අපිට ගිලම්පස අවශ්‍ය නැහැ කියලා අපි ගියා කියන්න ඉන්ට හම්දරුනේ වැඩි වෙලාවක් යන එකක් නැහැ. කමක් නැහැ. අපි ආයෙත් එනවනේ. බලවට ආපු ගිලම්පස වළඳන්න බැරි. සුපත් වේවා.
මැනි කිනුන මොනවද මේ කරන්නේ? මම වැදලා සමාව ගත්තට පවු නැහැ නේ දාස. දාස මට වඩා වැඩිමල්ලි. ඒක අදහ ගන්න බෑ මුතුමැණිකි වගේ කෙනෙක් වැඳන මගෙන් සමාව ඉල්ලන්න මං කවුද බලවෙ කවුරු හරි දැක්කනම් එහෙම මොනවායන් මොනවා වේද මොකද මේ මගේ හිතට වෙලා තියෙන්නේ හැම වෙලේම මගේ හිත එහෙමයි දුවනවා කල්පනා වෙන්නේ මේ දඩබර පාට අහිංසක මූණමයි. ඇයි මට මේ තරම් දාසව මතක් වෙන්නේ? එතකොට මිනිස්සු වට එනකම් මෙතන ඉන්නද මීමු කියන්නේ? එහෙනම් කඩවාගෙන මං ගෙදර කොරහල්ලා. එන්න. Thank you.
මේ දාම්දුර කිව්ව නේද එවිදින්න එපා කකුල ඔද්දල් වෙයි කියලා. කෝ අහනවේ? දාම්දුර කියන දේවල් කරන්න පුළුවන්ද? ගිය අතට වෙලා ඉන්න පුළුවනේ. මල්වර වෙලාව. මල්වර වෙලා නම් ඉතින් රෙදි නැන්දවත් ගෙන්නවන්න වෙයි. මැනේ මේ කාදනෝ? රෙදි නැ ආරච්චි මහත්තයා තාම විදහාම්රුවේ කමනා පින්නේ තින්නේ. මැනිකේ පෙරත්තට බේත් බඳින ගියා මිසක්ක නැත්තම් මං පන්සල පැත්ත පලාත යන්නේ. අපිට ගමේ පන්සල අතහැරලා එන්න පුළුවන් ඈ. ඔන්න මුතු මැනිකෙත් දැන් පන්සලට යනවා කියලා ගියා. මුතු? එයාවල් කාරිකට? අර මොකද සේදිරිස් දුවගෙන එන්නේ? මොකද බල? ඊ රාත්‍රියේ කවුරුහරි නාවතලේ පැල්කොටේ ගින්දර තියලා. සීවරන් දෙවියනේ. මේ මොන විනාශයක්ද? සේදිරිස් කාටවත් කරදරයක් නැහැ නේද? ඒ වෙලාවේ නවරත්න ලකුණු ගෙදර ඉඳලා නැහැ. 16 තමයි ඉඳලා තියෙන්නේ. අහපොයි. 16ට මොකද? ඌට මොන වුණා නම් අපිට මොකෝ? මැනික ඕනවටත් ඇටිය කලබල වෙනවා. හා? ලෝකා ඔළුව මුදුන් මාගෙන හිටියේ මැනිකේ. හාම්දුරන්ට මුවා වෙලා ඕක අපිට කොකම් පාන්න ආවේ. ඕකුන්ට හොම් වෙලා මදි. මට නම් පේන්න බෑ. මේවා ලේසි වැඩ නෙමේ මහත්තයා. සුදු මහත්තුරුන්ගේ කාලේ වගේ මහත්තයාට උනි දේවල් කරන්න බෑ දැන්. මැනික හරියට කතා කරන්නේ මං ගිහලා පැල්කොටේට ගිනි තිබ්බා වගේ. මොනවද මේ දොඩවන්නේ? ඈ? මං කතා කරන්නේ රොබර්ට් පුතා ගැන. 16ගේ ජීවිතේට හානියක් වෙලා තිබුණොත් ලේසි වෙන එකක් නෑ. ඒක මම බලා ගන්නම්. සුද්දායි කාලේ දැන් කාලේ කියලා වෙනසක් නෑ. උන් රොබර්ට් අත තිබ්බේ මේ වලව් භූමියේදී. ඔය බදමින් ගියා මන්ද? එච්චර දරුණුවට පෙනුනට ඒ තරම පිච්චිලා නෑ. දාස වේදන ඇති නේද? මනුස්ස නිවනක් ගිනි දිනවා කියන්නේ මහ විශාල පාප කර්මයක්.
හිරියොත්තප්ප දෙක නැති අමනුස්සෙන්ට මේ ලෝකේ කරන්න බැරි පහත් වැඩක් නැහැ. රොබටම තමයි ඔය දේ කොලේ. ඒකේ අය කිරන්න මරින දෙයක් නැහැ අපේ හාමුදුරුනේ. තව කී දොහක් යනකම් ඌව කොරයිද කියලා අපි බලමුකෝ. පුංචප්පු ඉතින් අපිට වඩා හොඳට වලව ගැන දන්නව ඇතිනි. ආ මොන්නිසා නවරත්න අයියන්ට ඉඳ හිටින්නවත් තැනක් නැති වුණා. ඒ ගැන මතක් වෙද්දි හිතට ගොඩක් දුකයි හාමුදුරුවනේ. මම නෙමෙයි හැම දෙයකටම මුල. ඒ වගේ නෙච්චර හිතන්න කාරි නෑ. ඔය කීප දෙනෙක් එක්කාසු කරගත්තම පොඩි ගේ පොඩ්ඩක් හදාගන්න එක මහලුක දෙයක් නෙවෙයි. හැබැයි හිතන්න එපා තමුන් උදව් උපකාර කරපු මිනිස්සු තමුන්ට උදව් කරයි කියලා. එහෙම ලෝකයක් නෙවෙයි මේක. වැඩක් ටික දොහක් යනකම් හාමුදුරුවනේ මේ අතින් වැඩක් පොලක් කරගන්න බැරි වෙයි නේද? එහෙම කල්පනා කරන්න එපා. අපි ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ලෝක ධර්මතාවය කියන්නේ. ඒක තමයි ජීවිතය කියන්නේ. මං තවත් මේ වගේ නිවසන්නේ. ඇයි? උඹ මොනවා කරන්නේද? යාම් කුකුප්පිය පෙරලිලා ගේ ගිනි ගත්තද කියලා ඉතින් කවුද දන්නේ? මම අනුමත කරන්නේ නැහැ රොබට් පුතා කරපු වැඩි. මොනවා වුණත් ඒක නොකර ඉඳයි තිබුණේ වාට. නැන්දා උඹේ වලවඩ කරේ සුළුපට මදි පුංචි කමත්.